න් සරණයි ගෞරණය ස්වාමින්න් වහන්ස මෙහෙන්නින්වහන්ස ආද්‍රණය දවාදරුවනි. සුපරුදු පරිදි ඩවින් සත්කාරක අධ්‍යාපන වැඩ සටහන හරහා ඔබහන්සේලාත් දවාදරුණොත් මෙහෙනන් වහන්සේලාත් මමත් අද එකතුවෙන්නේ අපි මේවෙළමට මූලික පිරුවනේ හතරවන්න ශ්‍රීණයට ආදාළ ඉतिහාස පොත්තේ සියලුම පාඩන් සාකච්ඡා ගල්ල අවසාන කරලා පතර කහිපය සාකච්ඡා කරමින් පවතිනවා අදත් එහි එතරා අධියරක් ආරම්භ කිරීමට අපි සූදානන් වන්නේ එක කියන්නේ තුන්ගනි ප්‍රශ්නපත්තරේ ප්‍රශ්නපත්‍රර තුනක් දැ සාකච්චා කරමින් යනෝ තුන්ගෙනනි ප්‍රශ්න පත්ත්‍රයේ දෙවනි කොටස්සේ හයවෙනි ප්‍රශ්නය පස්සනි ප්‍රශ්නය දක්වා අපි පහුගේ පානම්මාලාේ සාකච්චාවට ලක් කන. අද හයවිනි ප්‍රශ්නි මේ පේපරයේ දෙවනි පේපරයේ ප්‍රශ්නාටකින් සමාන්්‍යිත වෙනවා. එම නිසා අදාපී ආරම්භ කරමු හයවිනි ප්‍රශ්නය සිට සාකච්ඡා කරගෙන ඉදිරියට යමු. හවිනි ප්‍රශ්නිති අහනම අප ොඩි හාමුදුරුවණේ ලන්දේසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පරිපාලනය කිරීමේදී භාවිතයට ගත් කොමන්්ඩර දෙකක් නම් කරන්න, මෙතරි අපි දන්නව තුනක් තිබුණ ඒ කමන්ඩරිත් තුනින් දෙකක් නම් කරන්න තියෙන බොහන්සෙලට අපි මෙතැන හිස්තැන් දෙකේ පිළිතුරු ලියනවට වඩා සවිස්තරාත්මකෝ අපි පහලින් මෙහෙම ලියාග මේ තමයි ලන්දේසිීන් තමන්ගේ පරිපාලන කටියයුත්තු කෙරගෙනයාම සඳහා ලංකාව කොටස්තුනකට බෙදුව කොළමකමාණ්ඩරිය, ගාලුකොමන්්ඩරිය සහ යාපනේක මාන්්ඩරී කියලා පුඩිහම්දුරන් වහන්ස ඔබොහන්සලාට ප්‍රශ්නයට පිළිතුරු සපයන්නන්නේන්න මෙතැනින් කමාන්්ඩරී දෙකක් සඳහන් කරන්න තියෙන මෙච්චර සවිස්තරාත්මකව අවශ්‍යය වෙන්නේ නැහැ නමුත්මං ඔබොහන්සලාගේ වැඩි හොඳේට තමයි. සවිස්ත්‍රාප්කෝ පැදිලි කලා දෙන්නේ. එ ලන්දේසින් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පරිපාලනය කිරීමේදී භාවිතයට ගත් කමන්්ඩරි දෙකක් නම් කරන්න එහම් කමමාන්්ඩරි තුනත් තිබ්බ කොළබ කමන්ඩරිය ගාලු කොමන්්ඩරිය සහ යාපනයේ කමන්්ඩරිය ඊළඟට ඒ කමන්ඩරී යාටත්තේ නගරහා බල කොටු තිබුුණා. නඟරහා බලකොට තිබුණා ඒ වගේම මේ කමන්්ඩරි යටතේ කුඩා පරිපාලන වීහොයන් ආයතනයන් ක්‍රියාත්මකුණා දිසාවනි කෝරාල පත්තු ගම් කියලා කුඩා පරිපාලන ඒකක වසෙන් ප්‍රාත්මක වුණා. එකන් මේ ප්‍රධාන පරිපාලන ඒකකය බලය විමත්්‍යගතවීම තුළින් කුඩා පරිපාලනය එකක මේ විදිහට ක්‍රියත්මකුණා හමනං ලන්දේසින් ලංකාවේ මුහතුබඩ ප්‍රදේශ පරිපාලනය කිරීමේදී භාවිතයට ගත් කමන්ඩරී දෙකක් දක්වන්න තිබුණා පිතුනක් දැක්ව කොළමකමන්ඩරිය ගාලුකමන්ඩරිය සහ යාපනකමාන්ඩරිය ඒ කමාන්ඩරී යටතේ ක්‍රියාත්මකුණා නගරහා බලකුට තිබුණා ඒ වගේ මයි දිසාාවනී කෝරාල පත්තු ගම් කියලා කුඩා පරිපාලනයක ගයන් ක්‍රියාත්මක වුණ. ඉනඟට අපිට පැහැදිලි කරගන්න තියෙන කාරණය තමයි ප්‍රශ්නය ඇතමයි පොඩි හා මුදුදුවනි ලන්දේසි ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ කරුණු දෙකක් සඳහන් කරන්න. අපි දන්නවා පෘතුගීසිීන්ගේ ආර්ථික ප්‍රතිපත්තියගැවිි පහගගේ පාඩමිදි කතා කර මෙතැනදි අහන්නේ ලන්දේශීන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ කරුණු දෙකක් සඳහන් කරන්න තියෙන්න්නේ. පළවෙනි කාරණ ලන්දේසි ආර්ථික ප්‍රතිපත්තියේ පිළිබඳ එක කරුණක් තමයි ඉන්දියාවේ වෙළඳපල සඳහා අලි ඇතුන් පුවක් හක්වෙෙල්ලන් මුතුවැනි වෙළඳ බහන්ඩ වැඩි වසයෙන් සැපයීම. ඒයන්නේ ඉන්දියාවේ වෙළඳපොල සඳහා අලි ඇතුන් මුතුමැණෙක් හක්බෙල්ලන් පුවක් වැනි වෙලඳ න්ඩ වැඩි වසේ සම්පාදනය ක. ඉලංකාරණේ තමයි යුරෝපීිය වෙළඳපල සඳහා ලංකාවේ කොරුදු සැපැීමට කටයුතු කිරීම. මොකද යුරෝපා වෙළඳ පලේ ලංකාවේ කුරුන්දු සඳහා විශේෂ. වැඩි ඉල්ලුමක් තිෙබුණා. යුරෝපියය වෙළඳ පොල සඳහා ලංකාවේ කොරුදුු සැපීමට කටයුතු කිරීම, ඒ සඳහා කුල ක්‍රමයමත පදනම් වූ ශ්‍රමය ලබා ගැනීමේද. ුල ක්‍රමය මත පදනම්ම කුරුන්දු තලන්නන් කියලා වෙනම කුලයක් හිටියා. අන්නේ කුල ක්‍රමය මත පදනම්ම ශ්‍රමය ලබා ගැීම කරා. වගේමයි ගම්මිරිස් උප් පොල් කෝපී, කපු ආදීබෝග මෙරට වගා කිරීමට උත්සහ කිරීම ඉළඟ කාරණී තමයි පොඩි හාමුදුරුවනේ ලංකාවේ පොල් නිෂ්පාදනය වැඩිකිරීම සඳහා මුතුරාජවෙල අස්වැද්දීම යෝධකාණ්ඩිය කන්තලේ යනවැවූ ප්‍රතිසංස්කරණය කරා මෙරට පොල්ලගාව ව්‍යාප්ත කිරීම සඳහා. ළඟ කාරණය ලංකාවේ ප්‍රවාහන කටයුතු දියුණු කිරීම සඳහා මාතරසිට මන්නාරම දක්වා මාර්ගයක් තැනීම ඒවගේම පුත්තලම ඇලහා බොල්ගොඩ ඇල පුත්තනම ඇලහා බොල්ගොඩ ඇල කැපීම හැමිල්ටන් ඇල ඉදිකොට බාහන්්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැනීම ොකද මේ හැමිල්ටන් ඇල ලන්දේසි ඇල කියන්න න මිනිුත් හඳුන්නවා හනං ලංකාවේ ප්‍රවාහන කටයුතු දියුණු කිරීම සඳහා මාතර සිට පුත්තලම දක්වා මාතරසිට මන්නාරම දක්වා මාර්ගයක් ඉදිකිරීම ඒ වගේමයි පුත්තලම ඇල බොල්ගොඩ ඇල කැපීම හැමිල්ටන් ඇ ඉදිකොට බහන්්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනීම මං මොරටුවයේ වඩුකර්මාන්තය කැලනිය උළුකර්මාන්තය යාපනයේ රෙදි සායංකිරීමේ කර්මාන්තය පුත්තලම හලාවත මන්ාරමේ රෙදි විවීමේ කර්මාන්ත කෙරෙවව බලම අපි මේ කරුණටක නැවතදන කරුණු හයක්සාකච්ඡා කර ලන්දේසි ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ කරුණ දෙකක් සඳහන් කරන්න ලන්දසීන්ගේ ර්ථක ප්‍රතිපත්වය පිඳ කරුණු දෙකක් සඳහන් කරන්න තියෙන්නේ අපි කරුණු වෙතෙන හයක් සඳහන් කර මෙන්න මේ කරුණු හය අතරින් ඔබහන්සේලා කරුණ දෙකක් පැහැදිලි කළ යුතුයි. එනම් පළවිනියකමකක්ද ඉන්දියාවේ වෙළඳපොල සඳහා අලි ඇතුන් පුවක් හක්බෙල්ලන් මුතු වැනී වෙළඳ බහන්ඩ වැඩිවාසයෙන් සැපේ මොකද වැඩි ලාබ ලබා ගැනීමවුන්ගේ අපේක්ෂාව වුණා. යුරෝපීය වෙළඳපොළ සඳහා ලංකාවේ කුරුදු සැපයමට කටයුතු කිරීම ඒ සඳහා කුල ක්‍රමය මත පදනම්ම ශ්‍රමය ලබා ගැනීමට. ගැන යුරෝපා වෙළඳපළේ ලංකාවේ කුරුදු සඳහා විශාල ඉල්ලුමත් තිෙබුණ එම ඉල්ලුම සපුරාලීම සඳහා මෙරට කුල ක්‍රමය මත පදනනාම් කරගෙන ශ්‍රමය ලබා ගැනීමේ ක්‍රමයක් තුළින් යුරෝපයට කුරුදු සැපීමට කටයුතු කර. ඒවගේම ගම්මිරිස් පොල් කෝපී කපු ආදී බොහොග මෙරට වගාකිරීමට උත්සාහ දරීම මොනාද ගම්මිරිස් උකම් පොල් සහ කෝපී කපු ආදිිබොහොග මෙරට වගාකිරීමට උත්සහ කරා එවගේම තමයි ලංකාවේ පොල් නිෂ්පාදනය වැඩිකිරීම සඳහා මුතුරාජවෙල අස්සද්දීමට කටයුතු කිරීම ඒවගේ තමයි යෝධකණ්ඩිය කන්තලේවැව ආදීවැැවූ ප්‍රතිසාංස්කරණය කරා මොකද ජලය ලබාගැනීමේ ජලය ගවඩා කර තබාගනීමේ අවශ්‍යිතාව නිසා. එවගේම තමයි ලංකාවේ ප්‍රවාහන කටයුතු දියුණු කිරීම සඳහා. මාතරසිට මන්නාරම දක්වා. මාර්ගයක් තැනීම ඒවගේ මතමයි පුත්තලම ඇලහා බොල්ගොඩ ඇ කැපීම හැමිල්ටන් ඇ ප්‍රතිශස් කරන්නේ හැමිල්ටන් ඇ ඉදි කල්ලා බහන්්ඩ ප්‍රවාහන කටයු සඳහා එම ඇල භාවිතාකරේ මොකද මේ හැමිල්ටන් ඇල බොඩි හමුදුරුවේ ලන්දෙසි ඇල කියලක් හඳුන්නනවා එහෙම නං ලංකාවේ ප්‍රවාහණ කටයුතු දෙවුණු කිරීමේ සඳහා දෙවුණු කිරීම සඳහා මාතරසිට මන්නාරම දක්වා මාර්ගයක් තැනීම ඒවගේමයි පුත්තලම ඇල බොල්ගොඩ ඇ ආදී ඇලබල් තැනවීම හැමිල්ටන් ඇ ඉදිකොට බහන්ඩ ප්‍රවාහණ කටයුත් සඳහා යොදා ගැනීම. ඉළඟ කාරණත් තමයි මොරටුවේ වඩුකර්මාන්තය අදටත් ඔබහන්සෙල දන්නවා අපිසිියල්ලොව දන්නම් මොරටුව කියන්නේ වඩුවැලෙසඳහ ප්‍රසිද්ධ ප්‍රදේශයක්. මොරටුවේ වඩුකර්මාන්තය, කැලනයේ උළුකර්මාන්තයයවගේම යාපනයේ රෙදිසායන් කිරීමේ කර්මාන්තය පුත්තලම හලාවත මන්නාරම රෙදි විවීමේ කර්මාන්තය. පේෂකරමාන්ත කියලා තම අපිසාමන් රෙදිවීම කර්මාන්ත හඳුන්න්නන්නේ පේෂකර්මාන්ත මොකද අපමි පේෂකර්මාන්තයට පොඩි හාමුදුරුණේ අනාධිමත් කාලයක් ඉතිහාසයක් තියෙන අපි දන්නවා විජේරජ්ජුරුවෝ මෙරටට එනකොට කවේණී කපු කටිමින් හිටියයි කියවා. එහනම් කපුකටිනෝ කියනෙ කදාලවෙන්න පේෂකර්මාන්තට එහෙන ඇත් අතීතේපවා අපේරටේ පේෂකාර්මික කටයුතු සිද්ධ වෙලා තියනවා. එහෙමනම් රටතුේ වඩුකර්මාන්තය කැලනයේ උළුකර්මාන්තය යපනයේ රදිසායන් කිරීමේ කර්මාන්තය එළඟට පුත්තලම හලාවතමන්න අර්මාධි ප්‍රදේශවල රදි විවීමේ කර්මාන්තය ඇතික මේ තමයි ලන්දේසි ආර්ථික ප්‍රතිපත්තියේ ලන්දේසි ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ කරුණු හිපෙයක් ඔබහන්සල මෙහින් දෙගක් සඳහන් කරන්න තියෙන්නේ අපි කරුණු හැයක් පිළබඳව සාකච්ඡා කර මෙයින් දෙයක් දෙකක් සටහන් කිරීමු තමයි විබහගෙදි කළ යුත්තේ ඊළඟෙට එම ප්‍රශ්නයම තුංගෙනනි කොටසේනවා පොඩි හා දුදරුවනේ ලන්දීසින් නිසා මෙරට සමාජයට හා ස්වහස්කෘතියට සිදුව බලපෑම කරුණු තුනක් ඇසුරින් පැහැදිලි කරන්න අපි දන්න පෘතුගීසි ආගමනයත් ලන්දේසි ආගමනයත් ඉංග්‍රීසින්ගේ ආගමනයත් සමග අපේ දේශපාලන ශේෂත්‍රයේ ආර්ථික ශේස්ත්‍රයේ සමාජී සේත්‍රය සංස්කෘතික ශේස්ත්‍රයේ කියන ශේෂත්‍ර කීපම යම් කිසි වෙනස්කම් බලපෑම් ඇති වුණා මොකදම අද අපේ රට පොඩිහාමුදුරුවණ බහු සංස්කෘතික සමාධිය බහු සංස්කෘතික සමාජයක් කියලා කියන්නේ අපේ රටේ සිංහල දෙමල මුස්ලිම් බර්ග මැලේ යෝනක කියන. ජනවර්ග කිහිප එක එකතුුවකින් හැදුණු සමාජයක් තමයි අපේ රටේ තියෙන්නේ ඒ නිසා තමයි අ මුල්කාලේ පාලිමේන්තු මහමැතිවරණය වලදී ිතු මන්ත්‍රිවරින් තෝරා ගැීමදී බහුමන්ත්‍ර චන්ද කොට්ටාස්ක්‍රමයක් ක්‍රියාත්මක වනෙත් ඔන්න ඔය සුළු ජාතීනනුවෙන් අසාධානයක් වෙයි කියලා. එහෙමනම් අපේ රටේ ජීවත්වනවා ජනවර්ග කීපයක්ම ජනර් ජනවර්ගවලට ආවේනික. සංස්කෘතිකාංග තියනවා එහෙම් අපේ රටවෙල්ලා පිහඳුන්න්න පුළුවන් බහු සංස්කෘතික සමාජයක් කියලා. එහෙමන, මෙරට සමාජයට හා සංස්කෘතියට සිදුව බලපෑම කරුණු තුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න තියෙන්නේ අපි දැනගන්න ඊට කලින් කතාකරා පොඩි හාමුදුරුවනී පෘතුගීසින් නිසා ලංකා සමාජයට හා සංස්කෘතිට සිදූ බලපෑ. තැන් ලන්දීසින් නිසා බලපෑම් කීපෙකුල් සිද්ධයෙනවා. ඉල්ලඟට ඉංග්‍රීසින් නිසා ලංකා සමාජයේ ආණු ක්‍රම ආණු ක්‍රම අපට ලැබ නි ඉග්‍රීසි යාගම ස්සම ක පිදන්න. එ අට සය තිස්තුනේ කෝල් බුක් කැමරණ ආ්ඩු ක්‍රමියය, එද නමසය දහය කරමැ කළම් ආණ්ඩු ක්‍රමිය එද නමසේ විස්සේ මැනිින් ආණ්ඩු ක්‍රමිය එද නමසය විසි හතරේ මැණින් ඩවර්ංශයා ආණ්ඩු ක්‍රමියය, එද නමසේ තිස්සක ඩොනමෝ ආණඩු ක්‍රමියය, එ නමය හත සහතේ සල්බරි ආ්ඩු ක්‍රමියය, එ නමසිේ හත්තදකේ ප්‍රථමජන රාණ්ඩු ක්‍රමියය, එද නමසය හැත්ත අටේ දෙවන ජන රජාණ්ඩ ක්‍රමිය එඉදහස් නමසේ හැත්තාටේ ක්‍රියාත්මක වූ දේවන ජනරජාණ්ඩු ක්‍රමය තමයි අදවනු වන තුරුත් අපේ රටේ ක්‍රියාත්මක පාතින්නේ අපි මේකට කරුණු වෙනවෙනම සටහකර්ගණයන්. මුල් මේක තමයි ලන්දේසිෙන් නිසා මෙරට සමාජයට හා සංස්කෘතියට සිදූ බලපෑම බලපෑමත් තමයි පොඩි හාන්දුරුණේ ලංකාවේ කුල ක්‍රමය මත පදනම් වූ රාජකාර ක්‍රමයක් ක්‍රියාත්මක වීම. ඉගැන්නේ ඒ කුලේකට්ටියය දැන් අදත් සාමාන්‍යින් වැඩි අඩු අසිඟය ලංකාවේ වීධ ප්‍රදේශල ක්‍රියාත්මගනො ලංකාවේ කුල ක්‍රමය මත පදනම් වූ රාජකාරරි ක්‍රමයක් ත්பුණ ලන්දීසි පාලන ක්‍රමේ තුுள்ள. ඉළඟ කාරණය තමයි පාසල් ආරම්භ කිරීම ඒ අනුව මවබස කියවීම හා ලිවීම රෙපරමාදුු ආගමවැනි ආගම්ම ඉගැනීම ඔය පෘතිගීසිීංගෙත් ලන්ඩේ සිංගෙත් ඉංග්‍රීසිංගෙත් සුජු අරමුණ ප්‍රධාන අරමුණ වනේ පොඩිහාමරණේ යටත් විජිත පිහිටවා ගැනීම. ඔවුන්ගේ වක්්‍ර අරමුණ වනේ යටත් විජිතවල ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීම. මෙන මේ ආගම ව්‍යප්ත කිරීමට එරහිව තමයි අපේ රටේ ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාර ඇතිවෙ. බෞද්ධ පුනරුද ව්‍යාපාරය ඉස්ලාම් පුනරුද ව්‍යාපාරය සහ හිදු පුනරුද ව්‍යාපාරය කියනා. අපි දන්න හන්ිස්ටේල් ෝල්කට් අනගරික ධර්මපාල මිගට්වත්තේ ගුණානාන්ද වලි සිංහ හරෙස් චන්ද්‍ර නායකයෙන් එකතු වෙලා බෞද්ධ පුනර්ජයුුණ ආපාරයක් ආරම්භ කරවා ඒවගේ අරමුගුනාාවලර් කියන කට්ටිය කළ ස්ලාම් හින්දු පුනරුදු යාපාරයක් ඇති කරගන්නවා ඒවගේ සිද්ධි ලෙබ්බේ Tබ ජයා කියන නායකය එක තුලා ඉස්ලාම් පුනරුදුප පිහිටවා ගන්නවා ඒ පිහිටුවාගන්නේ ක්‍රිස්තියානි ආගමින් ගේ ආගම් බේරා ගැනීම සඳහා ති මෙන්න මේ පාසල් ආරම්භකීල් කරලා ඔවුන් මවබස කියවීම හා ලිවීමට හුරු කර ඒවගේ මතම රෙපරමාදුු ආගම වැනි ආගම් ජනතාවතර ප්‍රචාරය කලා ඉළඟ කාරණය තමයි එද්දා හත්සය තිස්්නමේ එදදා සත්ය තිස්නමේ මෙරටට මුද්‍රණයන්ත්‍රය හඳුන්නාාදීමස් සමග ලන්දේසින්ගේ ආගමික ප්‍රකාශන ඔවුන් සිංහල බාසාාවෙන් සහ දෙමල බාසාාවෙන් ප්‍රකාශයට පත් කල්ල ජනතාවතර බෙදා දුන්න්න අ මුද්‍රණයන්ත්‍රය හඳුන්නාාදීමස් සමග ඔවුන්ගේ අර ආගමික පත්‍රරිිකා බෙදාහැරීම ඉක්මන්න්නුනා ඒක නිසා ඉක්මනට ඔවුන්ට ලංකාවීන්න ජනතාව ඔවුන්ගේ ආගමට හරවා ගැනීමේ උත්සහය මල් පලගැන්නුනා මුද්‍රණයන්ත්‍රේමිරට හඳුන්නාදීමත් සමඟ මෙන්න මේ කාර්යන්වලදී තමයි. මිගට්ටුවත්තේ ගුණානන්ද ල සිංහ හරිසි්චන්්‍ර, හැන්රිටිල්, ඕල්කට අනගාරික දරම්පාල කියන නායක එකතු වෙලා මෙනමී ක්‍රස්තියානියාගමෙන් තමන්ගේ ආගම් බේරා ගැීම සඳහ ලොකු ්‍යයාමයක් කරන් කරා. ඟ කාරණය තමයි රෝම ලන්දේසිී නීති ක්‍රමයක් හා උසාවි පද්ධතියක් හඳුන්නාදීම රෝම ලන්දේසි නීතිපද්ධතියක් හා උසාවිපද්ධතියක් හඳුන්න්නාදීම මේවා අදටත් ක්‍රාත්මක වෙනවා බොහෝදුරට ඟ කාරණය තමයි යාපනයේ පැවති තේසවලාමී නීතිය යවත්කාලින්න කිරීම. මොකත්මි තේසවලාමි නීති අපිදන්නවා පුරාණී අපේ රටේ ඒ ඒ ප්‍රදේශවලට ඒ ජනකොටස්සල් අදහන වෙනවෙනම නීති වර්ග තිබ්බා. අපි වනවිට විශාසකන්නවා අපේ රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාගෙන. අපේ රටේ මූලික්ක හෙවත් උත්තරීඉතිරනීතිය ආඩු ක්‍රම ්‍යස්ථා නීතිය. ඒවගේ තමයි පුරාණේ මහනුවර යුගයේද්දී ඒ වගේ යුගවලදී අපේ රටේ ඒ ඒ ප්‍රදේශවෙලට අදාල වෙනම නීති වර්ගති වුණ ඒව හඳුන්වාපි උඩර තේසවලාමි නීතිය සහ මුස්ලිම් නීතිය. උඩරට නීතිය කළ වෙන මුඩරට්ටුන්ට නීතියයක්ත්තිබුණන මුස්ලිම් නීතිය කලා මුස්ලිවරුන්ට වෙනම නීතියත්තිබුණ තේසවලාමි නීතිී කියලා වෙන නීතියත් තිබුණයිකට්ටියද. හැබැයි අද වන විට ලංකාය පවතින ඉහළ මෙහවත් උත්තරීත්‍රම නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යස්ථා නීතිය ආන්ුක්‍රම ව්‍යස්ථාවට සියල්ලෝම ය අත්. ළඟ කාරණී තමයි පොඩිහාගරන උස්කුලුණු සහිත ස්තෝපපු උස්වහල ලීකැටයම් ආදියෙන් සවන්නිත ලන්දේසි ගෘහ නිර්මාණ ක්‍රමයක් මෙරටට ලැබීම වත් කාරණයක් අපි සඳහන්කරක් ගලාංකික සමාජයට ලන්සිහෙවත් භෝග ජනතාව එකතුවීම. අපි අපේ දැනගැනීම පහසු කර ගැනීම සඳහා මෙහෙමලිවා ලන්දේසි නම්මාර්ග එකතුුණා අපේ භාෂාවට. ඒ තමයි ගෘහනිර්මාණ හා ගෘහබාණ්ඩ පිළිබඳව කතා කරනකොට සොල්දර, තරපපු, බාල්ක, ජනේල, ස්තෝප්පු, කාමර, ඉස්කුරුප්පු, අල්මාරි. මෙන්ම කියන වචන ලන්දේසි ආභාසිතම අප භාෂාව එකතු වෙලා තියෙන්න්නේ. ඒවගේ නීතික්‍රම හා උසාවි පචන ටිකක් ඇවිල්ල තියනවා නොතාරිස් තෝල්ක සහ පිස්කල් කියන වචන අදටත් අපි මේ භාෂාව අප භාෂාවදී මේ වචන භාවිතා කරනවා ඒවගේම තමයි වෙනත් වචනවර්ග වන්දේසි ස්කෝල කුවිතාන්සි කන්තෝරු ඔප්පු සහ බූදල් කියන වචන ලන්දේසි ආභාසය නිසා අප භාෂාවට එකතුවෙච්ච අපි බලමුයි සටහ කරගත්ත කරුණු ටික අපි වෙනවෙනම සටහන් කරගත්තේ අපි දැනගැනීමේ පහසුව සඳහා අපි කරුණු අටක් සඳහන් කරා ලන්දීසින් නිසා මෙරට සමාජයට හා සංස්කෘතියට සිදු බලපෑම කරුණු තුනක් ඇසුරින් පැහැදිලි කරන්න මෙත අහන ප්‍රශ්ටය තමයි පොඩිහාමුදුරුවනේ මෙහිනින් වහන්ස දවාදරුවනි ලන්දේසි නිසා මෙරට සමාජයට හා සස්කෘතියට. දේශපාලනට නෙවී. ආර්ථිකටත් නෙව. හබ ලන්දේසි නිසා මෙරට දේපාලටය එකතු වෙච්චා ත්තොත් හෙම අපිගන්න ඕන අර පාලන ක්‍රම ටික. ලන්දේසි නිසා මෙරට සම ආර්ථිකයට. බලපෑම ගත්තොත් එහෙම අපි ගන්නෝඕන වතු වගා ඒවගේ හැමිල්ටනැල ඒ වාරිකර්මාන්තය අන්නේ මකද වා ඒවකරේ ආර්ථිකි දියුණ කිරීම සඳ එනම් පාලන ක්‍රම ගත්තො දේශපාලන බලපෑමකිවුවොත් පාලන ක්‍රමය ගන්න ඕන ආර්ථික වනස්කංකිවුවොත් වාරිකර්මාන්ත බතු වගාව ඒවගන්නෝඕන මෙතන අහන ප්‍රශ්නය තමයි ලන්දසි නිසා මෙරට සමාජයට හා සංස්කෘතියට සිදු වූ බලපෑම කරුණු තුනක් මෙන්න මේ කියන කරුණු අටක් සඳහන් කර එන්නේ කරුණු අටෙන් කරුණු තුනක් ඇතුළත් කැල්ලා කරුණු තුනම තනිච්චේදයක් විදිහට ලිය නොනඟ බහසල ේද කරුණු දුන ඇතුළත් කර ලිුවත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නමකත්ද ලංකාවේ කුල ක්‍රමය මත පදනම් වූ රාජකාරි ක්‍රමයක් ක්‍රියාත්මක වීම. එනම් මේ වෙනම කුල හිටියයි වැඩ කරන්න කුරුදු තලන්ඩ වෙනම කුලයක් හිටියා. අදටත් මෙ මේ වගේ ශේෂ වැඩි අඩුවසයෙන් සමහර ප්‍රදේශවල අද වලන් හදන කුලයක් වෙනම තියෙනවා. රෙදි හෝදන කුලයක් වෙනම තියෙනවා ඒකට්ටේ ද ගොඩාක්දිනෙක් මේ විවෘර් තාර්ථිකෙත් එක්ක පොඩි හාමුදරුවනේ. වෘර් තාර්ථිකෙත්ත එක්ක විද්ධ අධ්‍යාපන මට්ටන් වල ඉන් හිඳද රැකියා වෙල මක සංකලනේලා තියෙන්නේ. නමුත් සමහර ප්‍රදේශවල තා කුල ක්‍රමය මත පදනම් ව ස්ශ්‍රමය සැපීමේ ක්‍රමය ශේෂ වෙලා තියෙනවා. එහෙන ලංකාවේ කුල ක්‍රමය මත පදනම් වූ රාජකාරික්‍රමයක් ක්‍රියාත්මක වීම. එවගේම පාසල් ලාරම්භ කිරීම. මෞබස කියයවීම හා ලිවීම ප්‍රප්‍රමාාදු ආගමවවැනි යාගම් ඉගැන්ියවා මුලිමුත්මතක් කර පෘතුගීෂීන්ගෙත් ලන්දේසිීන්ගෙත් ඉංග්‍රීසිංගෙත් ්‍රජි අරමුණ යටත්ති ජුත පිහිටවා ගැනීම ඒවගේමයි ඔවන්ගේ වක්්‍රාරමුණ ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීම. ඉළඟට එද්දා සස්්‍ය තිස්්නමි මෙරටට මුද්‍රණ යන්ත්‍රය හඳුන්නාදීමත් සමඟ. ලන්දේසිීන්ගේ ආගමික ප්‍රකාශන සිංහල හා දෙමළ භාෂාවෙන් මුද්‍රණයකොට ජනතාවතර බෙදැහැරීම මොකදර ඔවුන්ගේ ප්‍රකාශන සිංහලෙන් දෙමලින් මුද්‍රණය කර ගැනීම නිසා ඔන්ගේ ආගම ප්‍රචාරය කිරීමේ වැඩකටයුතු කඩිනම් වුණා ඉක්මන් වනාා ඉති මුද්‍රණ ඇන්ත්‍රය හඳුන්නා දීම සමග ඔවට පහසුවක් වුණා ඊළඟ කාරණය තමයි රෝම ලන්දේසි නීතික්‍රමයක් උසාවි පද්ධතියක් මෙරට ඇතිම අදටත් අපේ රටටේ මේ රෝමලන්දේසි නීති ක්‍රම වැඩි අඩු වශයෙන් අපේ නීති ක්‍රමය තුළ තියෙනවා එහෙනම් රෝමලන්දේසි නීති ක්‍රමයක් හා උසාවි පද්ධතියක් හඳුන්නා දීම ඊළංඟ කාරෙන් තම යාාපනයේ පැවති දේසවලාමී නීති යවත්කාලීන කිරීම දන්නවා අම මුලිම සඳහංකර අපේ රටේ තියන උත්තරීතර නීති ආඩු ප්‍රම ව්‍යවස්ථානීතිය ඉළඟට නමුත් පුරාණයේ ඒ ප්‍රදේශවල ඒ ජනවර්ග තමන්ට ආවනික නීති ක්‍රමයන් තිබ උඩරට තේසවලාමී නීතිය සහ මුස්ලිම් නීතිය කියලා. එ යාාපනයේ පැවති දේශවලාමී නීතිය ආවත්කාලීන කිරීම. එළඟට උස්කුළුණු සහිත ස්තෝප්පු උස්වහල ලීකැටයම් ආදියෙන් සම්‍යිත ලන්දේසි ගෘහරනිර්මාණ අදටත් මේ පෞරාණික ගෙවල්ලල අමුතු මෙන්න මේ ස්වරූප තියෙනවා අපිදන්නව බොහන්ස ලගේ තිහාස පොත්වල සමහර පැරණි ගොඩ නැගිලිියල රූපසටහන්තියෙනවා ඒ රූපසටහ අමුතුම ඒවදිහා බලනුකට අමුතුම පෞරාණක බව ක්‍රෝම ලන්දේසි ගෘහනිර්මාණ සිිල්පේ ආභාසය ලබල තියෙන බව පේෙනවා. ඒගේමයි ලාංකික සමාජයට ලංසි බර්ග ජනතාව එකතු මේ අපි ලංකාව ජනවර්ගකිනොට සිංහල දෙමල්ල මුස්ලිම් බර්ග මැලේ යෝනක කියලා අපි හඳුන්න නොකට එෙනම් ඒ බර්ග ජනතාව ලන්දේසින් නිසා මෙරටට ලැබුණු ජනවර්ගයා ඉළඟට ලන්දේසි නම්වර්ග එකතු වීමට මොනාද ගෘහනිර්මාණහා ගෘහබාණ්ඩ තියනව ලන්දේසි භාෂායෙන් එකතු වෙච්ච සොල්දර, තරප්පු, බාල්ක, ජනේල, ඉස්තෝප්පු, කාමර ඉස්කුරුප්පු අල්මාරී ඒවගේ නීතික්‍රමහා උසාවි වචන. නොතාරිස් තෝල්ක පිස්කල් නොතාරිස් තෝල්ක පිස්කල් ඒ වගේම වෙනත්වචන වර්ගතියනවා වෙන්දේසි, ඉස්කෝල, කුවිතාන්සි, කන්තෝරු, ඔප්පු, බූදල් මෙද මේ වචන ලන්දේශීන් නිසා අපේ භාෂාවටක දවෙච්චවාචන්න. එහෙමනම් ගෞරුවණය සාමීන් වහන්ස මෙහෙ නිින් වහන්ස ආදරණය දවාදරුවනිින්. මේවනි විට එකින් එක අපි ප්‍රශ්න සාකච්ඡා කරමින් පවතිනව මම ඔබහන්සේලාට ඒ අදාළ ප්‍රශ්ටිට නිවරදි පිළිතුරු හයක්ම විලාවගට සාකච්ඡා කරනවා නමුත් විභාගට බොහන්සලට එන්නේ කරුණු තුනක් දක්වින් පැහැදිලි කරන්න කියල තමයි එන්නේ. එහෙමනම් මේ සාකච්ඡා කරන කරුණු. විභාගෙටම මූලික පිරුවනේ හතරවනි ශ්‍රේණයේ වර්ශාවසාන විභාගටම ලගු නොකොට තමන්ගේ ජීවිතයේ දැනුන් සම්භාරය වර්ධනය කර ගැනීම සඳහා ඉවහල් කරගැනීම කියලා මං විශ්වාස කනවා එහෙම නං නැවත පාඩම්මාලාවකින් හමුවනතුරු ඔබහන්සේලාට මෙහිනි වහසේලාටත් ද්වා දරුවන්ටත් තෙරුවන් සරණය. සප්පදානම් දංමදානන්චිනාදී. සියලු දාානයන්ට වඩා ධර්මදානය උතුම් බන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන sua has podhiha mudduruan bahasa lagihinin bahasaansi dua darwanගේham ස वර කමින් samබद्ध salahane ciथiti udessadhahamika perera perera padaන makin sihu keene magu samajaadai per